අයිබෝන් සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උදාවුණු මේ වසර මංගලෙන් පිරුණු වසරක් වෙන්න කියලාත් ඔබට ප්‍රාර්ථනා එකතු කරනවා. ඔබත් ඔබේ ජීවිතයේ සුන්දරතම හීනයක්, සුන්දරතම බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිද්ධ කරගන්න සිහින මවමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වසර ඔබට මංගල වසරක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. හැම කෙනෙකුගේම ජීවිතේ හදවත් දෙකක් එකතු වෙන දවස, එහෙම නැත්නම් විවාහය කියන්නේ බොහොම සුන්දරතම දවසක්. ඒ සුන්දර දවස බොහොම ලස්සන එකක් කරගන්න, සුන්දර එකක් කරගන්න නේද? ඒක බොහොම ඔබ බලාපොරොත්තු වෙන දෙයටත් වඩා එහා ගිය විදිහේ එකක් කරගන්නට ඔබ හැමදාමත් කැමතියි. ඒ වෙනුවෙන් ඔබ සිහින මවන කෙනෙක් නම් මේ ඔබේ මංගල වසර නම් ඒකට ඔන්න අත්වලක් සපයන වින්දනේ උදෑසන තුලින් අපි සූදානම් වෙලා ඉන්නවා. අපි ඔබට පොරොන්දුවක් දුන්නා වසර ආරම්භයේදීම මේ වසරේදී අපි අලුත් දේවල්, බොහොම නැවුම් දේවල් එකතු කරගෙන තමයි වින්දනේ උදෑසන අලුත් ගමනක් යන්නට බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ නිසා ඔබේ මේ මංගල වසරට මංගලෙන් පිරුණු විශේෂාංගයක් එකතු කරන්නත් අපි හිතුවා. ඒ තමයි මංගලම්. මංගලම් කියන නම ඇහුනම නම් සමහර විට ඔබට මේක අලුත් අත්දැකීමක් නෙමෙයි. හිරු ටීවීත් එක්ක රැඳෙන නිරන්තරයෙන් ඉන්න ඔබ මංගලම් ගැන අහලා තියෙනවා, දැකලා තියෙනවා. විවිධ අත්දැකීම් ඔබේ විවාහය වෙනුවෙන් එකතු කරගත්ත අය බොහෝ දෙනෙක් අදටත් අපිත් එක්ක ඉන්නවා ඇති නේද? මංගලම් හරහා ලස්සන විවාහයක් ඔබේ ජීවිතයටත් එකතු කරගත්ත කෙනෙක් වෙන්න ඇති ඔබ. දැන් මේ වින්දනේ උදෑසනට එකතු වුණු මංගලම් විශේෂාංග ඊට වඩා වෙනස්. අලුත් දේවල් බොහොමයක් එක්කාසු කරගෙන තමයි අපි වින්දනේ උදෑසනේ මේ මංගලම් විශේෂාංගය හැමදාමත් සිකුරාදා දවසේදී වින්දනේ උදෑසන තුලදී ඔබත් එක්ක බෙදා හදාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේදී ඒ වෙනුවෙන් අපි බොහොම සුන්දරතම යුවලක් කැඳවගත්ත මේ මැදිරියට. ඔවුන්ගේ සුන්දරතම විවාහය, අර අපි කියන්නේ හිතුවටත් වඩා එහාගේ බොහොම ලස්සන විවාහයක් ඔවුන් ලං කරගත්ත පහුගිය වසරේදී. ඒ ආදරණීය යුවල අද දවසේදී අපිත් එක්ක මේ මැදිරියේදී ඔබත් එක්ක එකතු වෙලා ඉන්න. ඔබ බොහොම ආදරය කරන අයත්, ඔහු ඇයගේ ආදරණීය ස්වාමි පුරුෂයාත් එකතු කරගෙන ඔවුන්ගේ ලස්සන විවාහය කොයි විදිහටද ඔවුන් ලස්සන එකක් කරගන්න ඔවුන්ට අත්වලක් සැපයුවේ කවුද කියලා දැන කියාගෙන අපි ඔබේ විවාහයටත් ඒ හරහා අත්වලක් සැපයන්න සූදානම් මේ විශේෂාංගය තුලදී. එහෙමනම් කවුද කියලා අපි බලමු නේද? එහෙනම් මේ රූපරාම ටික බලලමුකෝ. අයිබෝන් සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. ඉතින් 2017 වර්ෂයේ වින්දනේ උදෑසන අලුත් වෙලා තියෙනවා. අලුත් මුහුණුවරකින් නැවුම් දේවල් ගොඩක් එක්ක අපි ඔබ මුණ ගැහෙන්න එනකොට ප්‍රාර්ථනා කරන්න ඕනේ හැම කෙනෙකුටම ලැබුවා වූ 2017 වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. යහපත් වසරක් වෙන්න, වාසනාවන්ත වසරක් වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් හදවත් දෙකක් එකට බැඳුණා. දෑංගිලි රන්හුවෙන් බැඳුණා. ආදරේ සැබෑ ආදරයක් බවට පත් වුණා. ඉතින් දෙහදක ආදරේ වැඩසටහන තුළින් ඒ ප්‍රේම කතාව, ඒ ආදරණීය කතාව අපිට අහන්න ඕන ඉඩකට සලස්සලා දුන්නා. ඉතින් ඒ ආදරේ සැබෑවක් බවට පත් වෙලා සුන්දර විවාහ උත්සවයකින් පස්සේ ඔන්න ප්‍රථමයෙන්ම හිරු ටීවී මාධ්‍යයට කැඳවා ගන්නට අපිට හැකියාවක් ලැබුණා මේ ආදරණීය යුවලව. රයිනී, ඒ වගේම අකිල ඉන්නවා අපිත් එක්ක කියලා. අයිබෝන් සුබ දැසනා. අයිබෝන්. දැන් ප්‍රේමවන්තය විදිහට කාලයක් වසර කිහිපයක් ආදරය කරමින් හිටියානේ. ප්‍රශ්නත් ආවා, බාධකත් තිබුණා. දෙහදා ආදරේ වැඩසටහනෙන් ඔය දෙන්නගේ ප්‍රේම කතාව මුළු ලෝකෙම දැනගත්තා. හරිද? දැන් අපිට කියන්නකෝ, දැන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්, ප්‍රේමවන්තයා පෙම්වතිය නෙවෙයි, ආදරවන්තයා ආදරවන්තිය නෙවෙයි, හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදිහට මොකද දැනෙන්නේ විවාහයෙන් පස්සේ ජීවිතේ? රයිනි නා කිය ඔෆිෂල් හස්බන්ඩ් වයිෆ් වෙන්න නම් ඉතින් මේකද මගේ කතාවත් කියන්න ඕනේ. අපි 2015 ජනවාරි 29 තමයි අපි දැන් ඇත්තටම බැන්දේ. කසාද බැන්දේ. කසාද බැන්දේ. ඇමරිකාවේදී. ඉතින් අපිට ෆන්ක්ෂන් එකක් ගන්න බැරි වුණා. එන්ගේජ් වුණා නේද? එහෙදි වොෂින්ටන්. ලංකාවේ විදිහට මම හිතන්නේ ඒක එන්ගේජ්මන්ට් එකක් කියලා කියන්නේ. බල අපි එහෙදි නම් ඒක කෙලිම මැරි. වෙඩින් එක. රයිට්. සෝ අපි ඒක නිසා ඇත්තටම ලංකාව රෙජිස්ටර් වෙන්නේ නැහැ අලුතෙන්. මොකද මේ අපිට රෙජිස්ට්‍රීස් දෙකක් දින දෙකක් තියාගන්න ඕනේ නැති හින්දා. ඉතින් ඒ 2015 දැන් ජනවාරි 9 මේ ජනවාරි 9 අවුරුදු දෙකක් වෙන්න එනවා. ඒ කියන්නේ අපි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙලා. ඒ වුණාට අපිට පොඩි මදිකමක් දැනුණා, අඩුවක් දැනුණා ෆන්ක්ෂන් එකක් ගන්න නැතුව ලංකාවේ විදිහට. මොකද මගේ හිණයක් තිබ්බා ට්‍රැඩිෂනල් බ්‍රයිඩ් කෙනෙක් නැත්නම් වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක් විදිහට, ඒ කියන්නේ බ්‍රයිඩ් කෙනෙක් විදිහට අඳින්න. මොකද ගොඩක් බියුටිෂන්ස් දන්නවා මම ඒගොල්ලන් එක්ක කැන්ඩියන් සහ අනිත් බ්‍රයිඩල්ස් මම කරලා නැහැ. මට මේ ඒගොල්ලෝ ඉල්ලුවට එකැන මගින් ඉල්ලා තිනවන්න මන් බ්‍රයිඩ්ලයක් කරන්න පුළුවන්ද එමකට. ඉතිං මම එම කරව නැත මොකද මට හිනයක් තිබ නිසා බ්‍රයිඩ් කෙනෙක් වෙන්න. ඉතිං එකත් එක්කම දැන් එම උනානේ ට්‍රඩිෂනල් බයිඩ් කෙනෙක් වෙස්ටන් බයිඩ් කෙනෙක් වෙන්න පුළුවන්ගුණ නිසා දැන් මට දැනමං ඇතර බැඳල ඉන්න කියලා ඔන්න කියලා. ඉතිං වසර ගණනාව පෙරුම් පුරලා මේ සංගීතය පැත්තෙන් ගත්තොත් සංගීතය පැත්තෙන් බොහොම ශක්තිමත් පවුල් පසුබිමක ජේෂ්ඨ සාමාජිකයන්ගේ සමාජිකාවක් විදිහට තමයි අපි රයිනිව හඳුනගන්නේ. දැන් ඉතින් ආදරණීය බිරිඳ වෙලා ඔයාගෙම කරගෙන අපිට කියන්නේ ජීවිතේ කොහොමද මේ සත් දෙකට දැනුනේ? මොකද 26 වෙනිදා තිබුණේ දෙසැම්බර්. තම සතියක්වත් සති දෙකක්වත් නැහැ. අලුත් අත්දැකීමක් අර අපි රෙජිස්ට්‍රේෂන් එක කරලා තිබ්බට අර සිරිත් විරිත්වලට අනුව විවාහය ගත්තට පස්සේ තමයි දැනෙන්නේ ආ මේක දැන් තමයි බැන්දි වගේ. දැන් තමයි බැන්දි කියලා නැත්නම් අර කොලේට අස්සම් කරා විතරනේ ඒක දැනෙන්නේ නැහැ. ඉතින්දා ඉතින් අලුත්ම අත්දැකීමක්. දැන් මේ දවස්වල තාම ඉන්නේ ඒ ත්‍රිල් එකේ ඉන්නේ. ඒ ත්‍රිල් එකේ තමයි තාම ඉන්නේද? ඉතින් අද දවසේදී ඔබ දන්නවා රයිනගේ තකිලගේ තේ සොඳුරු විවාහ උත්සවයේ දසුන් ඔබට සමීප කරන ගමන් බොහොම ලංකාවේ ඉන්න අපේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් එක්ක එකතු වෙලා තමයි මේ දවන්ත මංගල උත්සවය පැවැත්වුනේ. ඉතින් ඒ සියලු අසිරිය අපි ඔබට සමීප කරන්න සූදානම්මින් ඉනෝ. පුංචි විරාමයක් මංගලම්ත්‍රින් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. විරාමෙන් පස්සෙ අපි නැවතත් මුණ ගැහෙමු. ඔන්න නැවතත් මංගලම් විශේෂාංගයත් එක්ක ඔබ එකතු කරගන්න. රයිනි අකිල අපිට කියන්නකෝ මම කියවන බොහොම දැවැන්ත මංගල උත්සවයක් කියලා. අපි මේ කාලේ දකින්නට වඩා බොහොම වෙනස් අන්දමින් සැරිසලා තිබුණා, වෙනස් දේවල් එකතු කරගෙන තිබුණා. ඒ නිසා අපිට කියන්නකෝ කොහොමද 22 වෙනිදා ෆන්ක්ෂන් එක මොන වගේ දුන්නේ, 26 වෙනිදා මොකද දුන්නේ කියලා අපිට කියන්නකෝ. දැන් මම උත්තර දෙන්න අකිල සද්ද නැති ඉන්න දැක්කනේ. ආ අකිල ටිකක් ටෝකටිව් මම දන්නවා අකිල කතා කරන්න එහෙනම්. හරි අපේ මං හිතන්නේ අයිෂ වෙනස් වෙන්නේ. අපි ගොඩක් ලොකු දේවල් කරන්න ගියේ නැති නිසා. ඉතින් අපි ගොඩක් සිම්පල් තමයි අපේ දවස් දෙකම අපි තියාගත්තේ. මම හිතන්නේ මෙතන තව කට්ටිය ඉන්නේ ඒගොල්ලන් ඒක ගැන එක්ස්ප්ලেইন කරයි. අපි ඉතින් ගොඩක් සිම්පල් තියාගත්තේ. ඉතින් 22 අපි දවස් සාමාන්‍යයෙන් කරන්නේ වෙඩින් එකයි, ඒ කියන්නේ චර්ච් වෙඩින් එකයි පූර්වය දෙකම එක දවසේ. අපිට ඕනේ නැහැ රෂ් කරන්න. ඉතින් අපි වෙඩින් එක 22 ගත්තා, ඒ කියන්නේ චර්ච් වෙඩින් එක. ඊට පස්සේ පෝර වෙඩින් එක අපි 26 ගත්තා. මොකද අපි රිලැක්ස් එකේ අපිටත් එන්ජොයි කරන්න ඕන වුණා වෙඩින් එක. ඒ කියන්නේ ෆන්ක්ෂන්ස් දෙක තුනම. ඒ වගේම තමයි කවුද වෙඩින් රින් එක ගෙනත් දුන්නේ කියනක 22 වෙනිදා? කියන්නකෝ. මගේ සොරතරා. කැන්ඩි. කැන්ඩි තමයි වෙඩින් රින් එක ගෙනත් දුන්නේ. ඔව් අනේ කැන්ඩි මගේ සුදු පොමනේරියන් බල්ලෙක්. ඉතින් එයාට ගවුමක් මැහුවා මගේ යාළුවා අනුෂ්කා. ඉතින් ඒගොල්ලන් ගම කන්දලා ඒක කළා. ඉතින් එයාට ලස්සන කොට්ටයක් මහලා ඒක උඩ මුදු දෙක තියලා ඒක ගෙනාවා. මොකද මට ළමෙක් ගෙනත් දෙනවට වැඩිය මට වටිනවා මගේ සුරතරා ගෙනත් අකිල දෙනවටත් වැඩිය වටිනවා කැන්ඩිගේ අතින්. මට කැන්ඩිව හම්බුනේ අකිලට පස්සේනේ. ඔව් තමයි ඒනට වෝල්පේපර් එකේ මුල ඉඳලාම තිබුණේ කැන්ඩි. දැන් තමයි අකිල ඉන්නේ මම දන්නවා. නෑ තාමත් කැන්ඩි ඉන්නේ. ඔව් නේ අපිට ගොඩාක් දේවල් කතා බහ කරන්න ඕන නිසා මාත් එක්කත් මේ වෙලාවේ දෙකතල යනවා. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන මරීනා පෙරේරා. සෙලිබ්‍රිටි වෙඩින් එකක් කියන්නේ අමුතුම දෙයක් නෙවෙයි. මම දන්නවා මරීනා. අපිට කියන්න කොහොමද රයිනි වේදා දවසේදී චර්ච් වෙඩින් එකට බොහොම සුන්දර මනමාලියක් විදිහට හැඩගැන්ුණේ කියලා? ඇත්තටම මම හිතනවා රයිනි මට හම්බුනේ අකිලගේ නංගිගේ වෙඩින් එක වෙලාවේදී. මොකද අකිලගේ නංගිගේ වෙඩින් එක කළේ මම. ඒ වෙලාවේ ඇත්තටම රයිනික් එක්ක මොකද හැවෙලෙම මේ අකිලගේ නංගි මගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක් සහ අකිලගේ ෆැමිලි එකේ අය. ඉතින් ඇත්තටම මම හිතුවේ නෑ රයිනි මාව සිලෙක්ට් කරගන්නේ කියලා. මොකද රයිනි කියන්නේ ගොඩක් මේ ට්‍රේඩ් එකේ හැමෝම දන්න සහ මේ එයාට හොඳ එන්වයරන්මන්ට් එකක් තිබ්බා. හැමෝමත් එක්ක එයා සුහදව ඉන්න කෙනෙක්. එක්කෙනෙදී මම හිතන්නේ අකිලයි රයිනි සහ මම හිතන්නේ ෆැමිලි එකේ අය මාව සිලෙක්ට් කරගන්නත් ඇති. සහ මමත් රෝමානු කතෝලික කෙනෙක්. ඒ වගේම තව එකක් තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ අපි විශේෂයෙන්ම අපි කියන්න ඕන දෙයක් තමයි රයිනි මගෙන් ඉල්ලපු දෙයක් තිබ්බා. මරීනා මට හැම වෙලේම චර්ච් එක හරි සිම්පල් charm dress එකක් අඳින්න ඕනේ, මේකප් එක, hair අපිට ඒ සුන්දර දසුන් දැක බලා ගන්න ගමන් මරීනා කතා බහ කරන්න පුළුවන් නම් ගොඩක් charm ඒ වගේම යාගේ natural beauty එක. මොකද රයිනිව මට මේක ඉස්සෙල්ලා හම්බ වුණා fashion shop එකකදී. අපි black canyon එකක් කළා. ඒ වෙලාවෙදි එයා ගොඩක්ම කතා කළේ එයාගේ hair style එක ගැන. ඉතින් ඒ වෙලාවෙදි එයාගේ natural beauty එක hair style එක ඉතින් ඒ එකම වෙඩින් එක වෙලාවේදී එයා පොඩි රික්වෙස්ට් එකක් ඉගෙන මගේ නිල්ලීමක් කළා මේකප් එක hair style එක හරියම සිම්පල් වෙන්න ඕනේ මරීනා කියලා. අනික එක මම රයිනිව ගොඩාක් අගය කරන්න ඕන කෙනෙක් තමයි. මොකද රයිනි කියන්නේ ලංකාවේ වගේම ඇමරිකාවේ ජීවත් වෙච්ච කෙනෙක්. ඒ වගේම එයා ලංකාවට එනකොට තනිකරම change වෙන්නේ නැහැ. මොකද ඒක ලොකු ආදර්ශමක් කෙනෙක් හැටියට මම දකිනවා රයිනිව. මොකද අද අපේ රටේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක හැටියට සොසයිටි එක හැටියට ලංකාවේ අය පවා චර්ච් වෙඩින් එකකට ෆාදර්ස්ලා සිස්ටර්ස්ලා පවා අපිට කම්ප්ලේන් එනවා කවුද මෙයා ඩ්‍රෙස් කළේ ඇයි ගොඩක් මේ ඩ්‍රෙස් එක ඕපන් වැඩි මේ කියන්නේ ඒ වගේ ගොඩක් කම්ප්ලේන් ඩ්‍රෙසර්ස්ලා කියන්නේ බියුටිෂන්ස්ලා කියන අපිට ගොඩක් කම්ප්ලේන් කැවිලා කියනවා. ඒකක ඇත්තටම අපි නෙමේ වගේ කියන්න ඕනේ බ්‍රයිඩ්. ඒක මොකද බ්‍රයිඩ්ගේ අපි වැඩ කරන්න ඕනේ බ්‍රයිඩ්ට තැන දීලා. ඒකේ බ්‍රයිඩ් සිලෙක්ට් කරගන්න ෆ්‍රොක් එක තමයි මේ බ්‍රයිඩල් ඩ්‍රෙස් එක තමයි එයා මේ චර්ච් එක අඳින්නේ. සමහර වෙලාවට අපි බොලරෝ එකක් දානවා එක්ක කවර් කරනවා කියන ඒ වගේ දේවල් තියෙනවා. මොකද ගොඩක් අය හිතනවා කැටලිස්ලා කිව්වහම හරි පොෂ් හරි ඕන දෙයක් අඳින්න පුළුවන් එහෙම කියලා. නැහැ. ඒක ගොඩක් වැරදි මතයක්. මරීනා ගොඩක් අගය කරනවා. මොකද මේ රයිනි කියලා කියන්නේ ඇත්තටම මේ එච්චර හොඳ ගතිගුණ තියෙනවා කියලා විශ්වාස කරන්නත් අමාරුයි. ඇත්තටම ඒක මම මේ දකින දෙයක් සහ මොකද මම ගොඩක් කකෝලික වෙඩින් කරන කෙනෙක්. ඉතින් එක්කෙනෙක් මට ලොකු වෙනසක් දැක්කා. ඇයි රයිනි එක මෙච්චර බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. එයා ඇමරිකාව වලින් ඕන එකක් ගෙන්න ගන්න පුළුවන්. රයිනි ඇත්තටම මේ ඩ්‍රෙස් එක මේ කොහොමද නිර්මාණය වුනේ? මේක ඩොක්ටර් නාමල් බාලචන්ද්‍ර වීල්ස් ඩිසයින් එකෙන් තමයි මටම කියලා හැදුවේ. ඉතින් ඇත්තට මම එහෙම ඉල්ලුවේ නැහැ. හැබැයි ඩොක්ටර් නාමල් අලුත් ලයින් එකක් පටන් ගන්න තියෙනවා බ්‍රයිඩල් ඩ්‍රෙසස්. ඉතින් එයා ඇෆිලියේට් කරන ඉටාලියන් කම්පැනි එකක් එක්ක. ඉතින් එයා මං වෙනුවෙන් මගේ මෙෂර්මන්ට්ස් අරගෙන ඉටලි වලට යවලා මට ලස්සන ගවුමක් කරලා එවලා තිබ්බා. ඉතින් මම ඉල්ලපු දේවල් වගේක් තිබ්බා. ඒ කියන්නේ මට ඕනේ ලොง ස්ලීව්ස් කවර් වෙන්න ඒව මේවා කියලා. ඉතින් ඒ විදිහටම සමහරවිට මං එක්ස්පෙක්ට් කරාටත් වැඩිය ලස්සනට මට හදලා තිබ්බා. ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ දැක්කේ. අනිවාර්යෙන් මං හිතන්නේ මේ සුන්දරත්වය අපි ඕන කෙනෙක් අපිට කටින් කියන්න පුළුවන් බොහොම ලස්සනයි කියන දේ නේ මරිනා. ඒ වගේම තමයි අකිල කොහොමද රයිනිට දෙවෙනි නොවෙන්න කඩවස මනාලයක් බවට පත් වුණේ කියලාත් අපි කතා කරමු මරිනා. ඔව් ඇත්තටම ඒක කරන මට නෙමෙයි ක්‍රෙඩිට් එක කියන්න ඕනේ ඩොක්ටර් නාමල්ට. මොකද ඩොක්ටර් නාමල් මම ඒකක් කියන්න ඕනේ ඩ්‍රෙස් එක අපි ඩොක්ටර් නාමල් මාත් එක්ක කතා කරලා අපි මේක ඉන්න එකක් තිබ්බා. රයිනිගේ කොහොමද මොකද රයිනි අපි එක දවසක් මේක ඉන්න එක ගෙන්නලා අපි කතා කළා. මොකද යාක රෝමන් ස්ටයිල් එකක් තමයි පොඩක් ආසයි කිව්වේ. ඒ වගේම යාක කවර් වෙන්න ඕනේ, charm වෙන්න ඕනේ, simple වෙන්න ඕනේ කියන එක. මොකද heavy work වලක රයිනි එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි. එයා ඩ්‍රෙස් එක මම දැකලා තියෙනවා එයා හරි සිම්පල්. ඒකින් ඒකත් එක්ක ඩොක්ටර් නාමල් තමයි ඒ ඩ්‍රෙස් එකට මැච් වෙන්න මේ අපේ අයිඩියාස් ගත්තා. අයිඩියාස් ඔක්කොම අරගෙන අපි ඇත්තටම අන්තිම මොහොත වෙනකන් දැක්කේ නෑ මේ අකිලක මොකන්ද කරන්නේ කියලා. මම ඩොක්ටර්ගේ මොහොතේ අකිල කුංචි බදා ගැනීමක් අන්තිම මොහොතේ මේ විදිහට ලස්සන බ්‍රයිඩ් ග්‍රූම් අවුට්ෆිට් එකකින් ලැස්සනම මොකද දැනුනේ? තම ආඩම්බරයක් එන්නේ නැහැ. ආරම්භරයි මං කියන්න ඕනේ පොඩ්ඩක් මේ මං අර රැවුල වවලා තිබ්බා මේ මුල්ලඳුම අඳින්න ඕනේ හින්දා අපි කලින් ප්ලෑන් කරලා තිබ්බේ. එතකොට රැවුල තිබුණේ මේ ගානට වගේ තිබ්බේ. එතකොට ડોක්ටර් ඩිසයින් කරලා තිබ්බේ වෙන විදිහක ඇඳුමක්. ඉතින් ඊට පස්සේ දැන් මම රැවුල වවාගෙන යනකොට ડોක්ටර් දැනගත්තා මේ මුල ඇඳුම හරියන්නේ නැහැ. ඊට පස්සේ සඩන්ලි එක චේන්ජ් කරලා මම හිතුවෙත් නැහැ. ඊට පස්සේ ඒකට ගැලපෙන විදිහ ඇඳුමක් කලර්ස් ඔක්කොම මැච් කරලා හොඳට හදලා තිබ්බා. ඉතින් හොඳ ෆීඩ්බැක් එකක් තිබ්බා ඒකට. හරි. එම්නම් අපි ටානියත් එක්ක කතා කරමු නේද ටානියා? මම හිතන්නේ අයිනිත් අකිලත් බලාපොරොත්තු වුණාට වඩා එහාගේ සුන්දර විවාහයක් ඔවුන් වෙනුවෙන් ලබා දෙන්නට ශේෂ්ත්‍රීන් හැමදෙනෙක්ම උදව් වෙලා තියෙන එක තමයි අපිට මේ අයිනි සහ අකිලගෙන් දැනගන්න ලැබෙන්නේ. දැන් මනාලය සහ මනාලි බ්‍රයිඩ් ඇන්ඩ් ග්‍රූම් කියන්නේ මේ වෙඩින් එකකදී මංගලෝත්සවයකදී ප්‍රධාන තැනක් ගන්න දෙදෙනෙක්. හැබැයි ඒත් එක්කම තමයි වටපිටාවත් ලස්සනට තියෙන්න එපා නේද? විවාහ මංගලෝත්සවයට සහභාගී වෙන අනිත් අයට වටපිටාව දකින්නකොට අනේ ලස්සනට සැරසිලි කරලා තියෙනවා, ලස්සන ඩිකෝස් කරලා තියෙනවා. එහෙම කියලා කියන්න පුළුවන්කමක් ලැබෙන්න ඕනේ. අපි රයිනිගෙන් දහන්නේ අකිලගෙන් දහන්නේ කොහොමද මේ දේවල් වලදී තෝරගත්තේ? කොයි වගේද? කොයිතරම් කාලයකට කලින් මේ දේවල් සැලසුම් කරාද? කොහොමද ඒ සඳහා? රයිනි නෙමෙයි අකිල කතා කරමු. මහාන කතා කරමු. අකිල කිය. ලස්සන ෆ්ලෝරා තමයි අපේ මේ ඔක්කොම ඩෙකොරේෂන්ස් කරේ මේ චර්ච් ඇන් රිසෙප්ෂන් දෙකේම. ඉතින් ડોක්ටර් ලසන්ත තමයි අපිට අයිඩියාස් ඔක්කොම දුන්නේ. ඒක ඔයාලගේ මොකක් හරි තීම් එකක් තිබ්බද නැත්නම් ඒක ඔයාලගේ අදහසට එහා ගිය වෙනස් අදහසක් ඕන්ගේ ඉදිරිපත් කරනකොට රයිනිගේ ඇත්තටම තීම් එකක් තිබ්බා මේ මෙහෙම තීම් එකක් කියන්නේ රයිනිගේ අයිඩියාස් කීපයක් තිබ්බා මෙහෙම වෙන්න ඕනේ කියලා. ඔයාගේ අයිඩියාස් තිබ්බෙම නැහැ. මගේ අයිඩියාස් අපි මෙහෙම දෙන්නම එකට ගිහිලා එක කියන්නේ නැතුව අපි කතා වෙලා එකකට ඇවිල්ලා ඒක කමියුනිකේට් කරනවා. ඒක ලේසි හින්දා වැඩි. ඉතින් චතුරංග අපිට හුඟක් help කරා. හොඳට ඉවසීම තියෙනවා. මොකද ගිහිල්ලා අපි වද දෙනවා මෙහෙම කරන්න, අරම කරන්න. මේක ඕනේ, මේක එපා. එහෙම වටිනා පොඩ මතක් කරන්නත් ඕනේ. කොහොමත් අපිට මේ ලස්සන ෆ්ලෝරා එක ගොඩක් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්කම ඕනේ මරීනාක් හින්දා. මොකද එයා අපිට ගොඩක් contacts ඔයලා දුන්න. මොකද අපි අලුත් ලංකාවේ කන්ටැක්ට්ස් වැඩි දන්නේ නැහැ. ලස්සන ෆ්ලෝරා දන්නවා. ඒ නිසා මම හිතන්නේ මේ චතුරංග එකතුනේ එතන දිවෙන්නේ නැති. චතුරංග අපි කියන්නකෝ රයිනි සහ අකිල වෙනුවෙන් කොයි වගේ වෙනසක්ද ඔයාලට කරන්න හැකියාව ලැබුණේ ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය වෙනුවෙන්? ඔව් ඇත්තටම මේ මරීනා පෙරේරා මහත්මිය අපිට මේ රයිනිවත් අකිලවත් අඳුනලා දුන්නාට පස්සේ මම හිතන්නේ අපිට හම්බුනේ මාස 6ක් 8ක් වගේ කාලයකට පෙරදී. ඊට පස්සේ මම රයිනි අකිලා එක්ක සාකච්ඡා කරා මේ කොහොමද ඒගොල්ලන්ට මේ චර්ච් වෙඩින් එකේ සහ රිසෙප්ෂන් වෙඩින් එකේ ඩෙකොරේෂන්ස් ඇරේන්ජ් වෙන්න ඕන කියලා. එතනදී අපිට ඒගොල්ලන්ගෙන් ලැබුණු සහයෝගය අතරම මේ සුවිශේෂී. මොකද දෙන්නම කාර්යබහුල ජීවිත ගත කරේ. ඉතින් ඒගොල්ලන්ට එක සාකච්ඡා කරාට පස්සේ කිව්වා මෙන්න මෙහිමයි චර්ච් ඩෙකොරේෂන් එකේදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කොටේජ් නැත්නම් ග්‍රීන් and white colors use කරලා arrangements කරන්න. සහ ඊට පස්සේ reception එකේදී ටිකක් royal theme එකක් වගේ දෙයක් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වුනේ. කොහොම හරි රයිනිත් අකිලත් මුලින්ම කිව්වා වගේ මේ ඒගොල්ලන්ට ඕනලා තිබ්බේ බොහොම සරලව සියලු දේම සකස් වෙන්න. ඉතින් අපිට පුළුවන්කම ලැබුණා අර කිව්වා වගේ theme දෙකට අනුකූලව church decoration එකත් reception decoration එකත් arrange කරන්න. අපි යොදාගත්ත ෆ්ලවර්ස් ගැන මතක් කරනවා. මොකද ග්‍රීන් ඇන් වයිට් යද්දි මේක නැචරල් කලර්ස් දෙකක්. අපිට එහිදී පුළුවන් වුණා මේ අපගේම නර්සරිස් වලින් ගන්න ටයිගර් ලිලීස් එතකොට ක්‍රිෂාන්තිමම් වගේ ෆ්ලවර්ස් යූස් කරලා චර්ච් ඩෙකොරේෂන් එක කරන් තිබ්බේ. බොහොම මේ කුඩා ස්ථානයක් ඒ චර්ච් එක. හැබැයි හරි ලස්සනයි වටපිටාව. ඉතින් ඒකෙදී අර බොහොම කලර්ෆුල් අලංකාරවත්ව ඒ සියල්ලම සකස් කරන්න. ඔන්නෝම තමයි ඉතින් අපි ඒ වැඩේට මුල පිරුවේ. ඊට පස්සේ මම හිතන්නේ මේ charm බව සරල බව ගොඩක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක රයිනිට අවශ්‍ය වෙච්ච විදිහ වෙන්න ඇති. එහෙම නේද රයිනි? ඔව්. අපි ඊගෙන ටිකක් කතා කරමු නේද? ඔව් අනිවාර්යයෙන්. මොකද තව දෙයක් මේ මිස් මරීනා පෙරේරා මහත්මියට වුණාලා තිබුණා මේ බොකේසුත් අපින්ම කරගන්න. මොකද ඒ ඩ්‍රෙස් එකට ගැලපෙන විදිහට අපිත් එක්ක කමියුනිකේට් කරලා ඒ බොකේස් ටික arrange කරගන්න පුළුවන් කියලා ඒ හොඳ ආකාරම දන්නවා. ඉතින් අපිට පුළුවන් වුණා green and white තීම් එකකින් යන විදිහට ෆ්ලවර්ස් ෆෝලියේජ් යොදාගෙන ඒ බොකේස් බොහොම මම හිතන්නේ මේ හැමදාම දකින්න තියෙන arrangements නෙවෙයි මේවා. හරිම වෙනස්. රයිනිග් වුණත් අර white dress එකක් තිබුණාට යොදාගෙන තිබුණු flowers lysianthus freesias වැනි විශේෂී ගානේ flowers. ඉතින් අපිටත් උනා උනේ මේ mega event එකක් හින්දා මේ වෙනසක් ඇති කරන්න. හැමෝම බලාපොරොත්තු වෙන තමන්ගේ වෙඩින් එකේදී තමන්ගේ විවාහ මංගලෝත්සවයේදී වෙනසක් කරන්න මම හිතන්නේ රයිනිට සහ අකිලට එවන් වූ වෙනසක් කරන්නට ඔබට හැකියාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි චතුරංග අපිත් එක්ක සම්බන්ධ වුණාට අද දවසේදී රයින සහ අකිල වෙනුවෙන් අපේ මේ මංගලම් විශේෂ වැඩසටහනට ආයිබන් කියලා සමුදෙනවා. හොඳයි ආයෂා නැවත වතාවක් අපි ওই පැත්තට එන්න සූදානම්. ඔව් ඒ වගේම කතා බහ කරමින් ඉන්න තියෙනවා නම් බොහොම සුන්දරයි කියලා හිතනවා මරීනා. ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට රයිනිගෙත් අකිලගෙත් මේ විවාහ උත්සවයේදී 22 වෙනිදා චර්ච් වෙඩින් එකේදී ඔබ අතින් තමයි ලස්සන රයිනිව තවත් ලස්සන සුන්දරත්වයෙන් පරිපූර්ණ මනමාලයක් බවට පත් වුණේ හැරන් මේකප් පැත්තෙන්. ඒ නිසා ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාට. එමනම් සූදානම් වෙනවා යලිත් වතාවක් මංගලම් විශේෂාංගය තුලින් පුංචි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සෙ අපි නැවතත් එකතු වෙලා කතා බහ කරමු මංගලම් විශේෂාංගය ගැන. ඔන්න නැවතත් මංගලම් විශේෂාංගය තුලින් රයිනිගෙත් අකිලගෙත් සොඳුරු විවාහ උත්සවයේ අසිරිය තමයි ඔබත් එක්ක මේ සමීප කරන්න එකතු වෙලා ඉන්නේ. රයිනි අකිල අපිට කියන්නක දැන් 22 වෙනිදා ඔන්න ෆන්ක්ෂන් එක ඉවර වුණා. ලස්සනට වැඩ ටික වුණා. සරලව බොහොම නිදහසේ සියලු දේ සාර්ථකව කරගන්න හැකියාවක් ලැබුණා. ඒ වගේම ඔන්න නැවතත් 26 වෙනිදා බොහොම අපි බොහොම ගරු කරනවා. මොකද අපේ චාරිත්‍ර වාරිත්‍ර වලට අනුකූලව සාම්ප්‍රදායික උඩට මනමාලියක් විදිහට බොහොම සුන්දරව හැඩගැන්ලා තිබුණා. අපි මේ හැම ඡායාරූපයක්ම දැක්කා. අපිට කියන්නක කොහොමද මේ දේවල් සැලසුම්ුනේ කියලා. වගේන 26 ගැන ඇත්තටම මට කිසිම බයක් තිබ්බේ නෑ. දවස් දෙකම ගැන බයක් තිබේ. 26 ගැන තවත් බය නෑ. මොකද මම ප්‍රොෆෙෂනල්ම කෙනෙක්ට තමයි මගේ මාව ලස්සන කරන්න බාර දීලා තිබ්බේ. ඉතින් සාමාන්‍යයෙන් මම ට්‍රයල්ස් කරනවා අනිත් අයත් එක්ක. මම එහෙමවත් කරේ නෑ. මොකද මට එච්චර ෆේත් එකක් තිබ්බා. හැබැයි මම දන්නේ නෑ අවුට්පුට් එක කොයි වගේ වෙයිද කියලා. ඉතින් අනිත් වෙස්ටර්න් විදියට මම ඇඳලා තියෙනවා නේ. කියන්නේ නිකන් හෙයාර් ඇන්ඩ් මේකප් දාලා තියෙනවා. බට් මම ට්‍රැඩිෂනල් කවදාවත් කරලා නැහැ. මොකද මම මම කිව්වා වගේ ඉස්සෙල්ලා මම බ්‍රයිඩල් එකක් කවදාවත් කරේ නැහැ. කවුරුත් මට රික්වෙස්ට් කරාට. ඉතින් ඒක මම බාර දුන්නේ ධනංජය බණ්ඩාරට. කියන්නේ හොඳම ලංකාවේ ඉන්න හොඳ ප්‍රොෆෙෂනල් මේකප් ඇන්ඩ් බියුටිෂන්. ඉතින් අපි යාගේ ගහගමනේ දැන් টপ ලිස්ට් එකේ අපේ ඉන්නවා අපේ ක්ෂේත්‍රයේ තුර ධනංජය බණ්ඩාර කිව්වහම කවුද නොදන්නේ. ඉතින් ඔබතුමාව තමයි තෝරගත්තේ නේද ධනංජය? රයිනිව බොහොම සොඳුරු මනමාලයක් විදිහට හැඩගැන්ුණේ ඔබේ සුරතින්. අපි කතා කරමු. අයිබෝන්. අයිබෝන් ආයේෂා. සුබ දසනක් සියලු දෙනාටම. ඔව් රයිනිගේ විවාහ මංගල්‍ය උත්සවය පසුගිය දවසක දෙසැම්බර් 26 වෙනිදා පැවැත්ුණේ. ඉතින් රයිනි කියන්නේ රයිනිය මට සමීප කෙනෙක්. මොකද රයිනිගේ මව පියා බොහොම සමීපයි. ඉතින් ඒත් එක්ක මම හිතන්නේ රයිනි ලංකාවට ආපු පාර පළවෙනි පාර රයිනිව මේකප් කරලා හැරන් මේකප් කරලා මේ ඩ්‍රෙස් කරේ මම. ඉතින් මම හිතන්නේ රයිනි ඒ පාර විතරයි අපි හැරන් මේකප් කරේ. ඊට දෙවෙනි ෂෝ එකේදීත් හැරන් මේකප් කරා. ඊට පස්සේ තුන්වෙනි පාර බ්‍රයිඩ් කෙනෙක් විදිහට තමයි මම රයිනිව හැඩගැන්වුවේ. ඉතින් රයිනිත් එක වැඩ කිරීම හරිම පහසු වුණා. එකම පහසු වුණේ කන්ටැක්ට් කරගන්න. මොකද 2 busy couple එකක් ඉන්නවා. ඒ ඇරුණුකොට රයිනි මට 100% කොන්ෆිඩන්ට් දුන්නා මට අවශ්‍ය ඕනම දෙයක් කරන්න. ඒක රූපලාවන්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියෙක් තමන්ගේ විවාහ මංගල්‍ය උත්සවයේ දවසේදී හැඩගන්වන ශිල්පියා හෝ ශිල්පිනිය ගැන අන්න ඒ වගේ අවබෝධයකින් කාව හෝ තෝරාගෙන ඔහුට අවශ්‍ය තමන්ගේ අවශ්‍යතාවය කියලා ඔහුට නිදහස දුන්නොත් තමන්ගේ ඒ දවස උපරිම ආකාරයෙන් තමන්ට ඒ දේ ලබා ගන්න පුළුවන්. ඒක ඒ ෆේත්ෆුල්නස් එකත් එක්කලා තමයි එන්නේ. ඉතින් රයිනි මොනවද කරන්න කියලාවත් ඇහුවේ නැහැ. මොකද too confident. අයියා කැමති දෙයක්. නංගි මොනවද ආස කියලා ඇහුවත් අයියා කැමති දෙයක්. ඉතින් ඒ ආකාරයෙන් තමයි සියලු කටයුතු සිද්ධ වුණේ. රයිනි පාරම්පරික උඩරට මනමාලියක් විදිහට තමයි හැඩගැන්වුනේ. ඉතින් මම ඉතාමත් සතුටුයි ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් උඩරට පාරම්පරික මනාලියක් ඇඳවීමට විශේෂ කැමැත්තක් මා තුළ තියෙනවා. ඉතින් රයිනි හැම ආකාරයෙන්ම ලස්සනට හැඩගැන්වුණා. ඉතින් 26 වෙනිදා මම හිතන්නේ තවත් විශේෂ විදිහට හැඩගැන්වුණා. විශේෂයෙන්ම ආයේෂා කියන්න ඕනේ මෙතන පාරම්පරික මනමාලියක් මිසක මෙතන විලාසිතාවක් කියන දෙයක් තිබ්බේ නැහැ. මොකද ට්‍රඩිෂන්ස් කියන එක කවදාක්වත් යල්පැන යන්නෙත් නෑ මැරෙන්නෙත් නෑ. නමුත් විලාසිතාවන් කියන දේවල් ලෝකේ කාලෙන් කාලෙට අවුරුදු 10න් 10ට 20න් 20ට වෙනස් වෙනවා. නමුත් මංගල ඡායාරූපයක් කියලා අපි දකින්නේ වසර 10ක් 15ක් 20ක් ගියත් ඊළඟ ජෙනරේෂන්ස් වලටත් බලන්න පුළුවන් ආකාරයේ මංගල පින්තූරයක් වේ යුතුයි. ඉතින් මෙම මංගල ඡායාරූපය බලනකොට අවුරුදු ගාණක් ගිහිල්ලා පරක් වුණත් රයිනිව අවුරුදු ගාණක් ගිහිල්ලා දැක්කත් හැමදාම ඒ සාම්ප්‍රදායික සුන්දරත්වය දකි. අනිවාර්යෙන්ම. එම රයිනිව ඔබ අතින් මේ විදිහට සාම්ප්‍රදායන කූලව උඩට මනමාලයක් විදිහට සැරසෙනකොට අකිලත් බොහොම සුන්දර විදිහට සැරසලා තිබුණා නේද? ඒ නිසා මං හිතන්නේ අපි ටානියත් එක්ක කතා කළොත් ඒ විස්තරය දැනගන්න පුළුවන්. අනිවාර්යෙන්ම රයිනි බොහොම ලස්සන මනාලයක් විදිහට සාම්ප්‍රදායික විදිහට හැඩගැන්වලා ඉද්දී අකිලට ඊට නොදෙවෙනි අවස්ථාවක් ලබා දෙන්න මං හිතන්නේ චමින්ද විජේසේකරට අවස්ථාව ලැබුණා. අපි අකිලගෙන් අහලෙමු කොහොමද ඒ අවස්ථාව උදා කරගෙන මං හිතන්නේ අපි චුට්ටක් කතා කරොත් කොහොමද අපි ඔය කලින් කොච්චර කාලයකට කලින් වුණ මුණ ගැහුණාද අපි ඒ ගිල්මෙන් චුට්ටක් කතා කරමු. අකිල කතා කරන්නෙම නැති නිසා මට මේ ප්‍රශ්න අහන්න හිතුණා. මේ අතරම මුලින්ම කියනවා මරිනා අක්ක තමයි අපිට චමින්ද අයව අඳුනලා දුන්නේ. ඉතින් අපි ගිහිල්ලා කතා කරලා රයින් ටයිම් මටයි තිබ්බා අදහස මේ අපිට ට්‍රඩිෂනල් නිලමේ ඒ මුල් ඇඳුම අඳින්න ඕනේ කියලා. හැබැයි පොඩ්ඩක් අයිඩියා එකක් තිබ්බා තනිකර කළු අඳින්න ඕනේ කියලා. ඊට පස්සේ චමින්ද අයියත් එක්ක කතා කරපුවම චමින්ද අයිය කිව්වා මල්ලි එහෙම කරන්නේ නෑ. මේක චාරිත්‍රානුකූලව එහෙම කරන දෙයක් කියලා. ඊට පස්සේ අපි කිව්වා මේමයි අපි ඒකට ගරු කරනවා. නමුත් අපි ආසයි මෙහෙම පොඩි වෙනසක් කරලා බලන්න කියලා. ඊට පස්සේ බොහොම මාරුවෙන් අඬලා කැමති කරගත්තා මේ කළු අඳින්න. ඒ අයිට පස්සේ මටම විශේෂයෙන් හැදෙව්වා කළු මේ උඩ ටොප් එකයි අට මොකද ඒකට කියන නම කවුනියයි කළු පාටින් මාදලා එයත් මුල් වතාවට තමයි ලංකාවේම කරලා තියෙන්නේ. අකිලටම වෙනස් වෙන විදිහේ නිර්මාණයක් කරන්නට මම හිතන්නේ චමින්ද විජේසේකරට හැකියාව ලැබුණා. අපි ඒකන කතා කරමු මොන වගේ වෙනසක්ද කළේ කියලා. කොහොම හරි අකිලගේ කැමැත්තට පුංචි අවස්ථාවක් ලබා දුන්නා නේද අපි ෂටක් කියුවේ ගැන. අකිලයි රයිනි හම්බෙන්න ආරස්සේ මේ එයාගේ අයිඩියා එක මට කිව්වා මෙහෙම ඕනේ කියලා. ඊට පස්සේ අපිට මේක මුල් ඇඳුම කියන එක පාරම්පරික දෙයක්. ඒකේ සම්ප්‍රදාය වෙනස් කරන්න බෑ. හැබැයි වෙනස් කරන්න ඕනේ නෝ අකිලට. ඒකට ඒක සම්ප්‍රදාය වෙනස් කරත් ඒක හානියක් නොවෙන්න පොඩි වෙනසක් කරලා ඒක අපි මුල් ඇඳුමේන සම්ප්‍රදායනිකුල මෝස්තර රටාවන් ඒ ආකාරයෙන්ම නිර්මාණය කරලා ඒ වගේම යට කොටසෙන කවණියත් ඒකටත් සම්ප්‍රදායට හානියක් නොවන විදිහට හදලා ඒක විනයානුකූලවම හැදගන්නලා දුන්නා. මම හිතන්නේ මේ රයිනිත් බොහොම අපිට රූපරාමුත් දකින්න හැකියාව ලැබුණා. දරංශේ බණ්ඩාර ඇති ලස්සනට හැරෙලා ඉඳද්දී අකිලගේ මේ ඇඳුම වෙනුවෙන් මොන වගේ වෙනසක්ද මොන වගේ වෙනස්කම්ද ඔබට කරන්නට හැකියාව ලැබුණේ කියන එක අපිට දැන කියා ගන්නට හැකියාව ලැබුණා. අපි රයින්ගෙන් අහලා බලමු කොහොමද මොකද දැනෙන්නේ දැන් අද දවසේ මේ දේවල් දකිද්දි මොන වගේද ඔයාලා දැන් දරංශේට නම් කියලා තිබ්බනේ මම අයියා කැමති දෙයක් කියලා. අකිලට හැබැයි වෙනසක් කරන්නට අවශ්‍ය තිබුණ ඕමනාව තිබ්බ මොනවගේද දැන් අද දවසේ වීඩියෝස් දකිද්දි මොකද හිතෙන්නේ රයිනි? අතන මේ පළවෙනි සැරේට තමයි අපි මේ රූපරාමු හැමදේම දකින්නේ. ඉතින් ලස්සනයි කියලා හිතුණා. මොකද අතරම අපි චමින්දායව කුරුණෑගලට අපි එක සැරයක් ගියා. හැබැයි අපිට වැඩි චමින්දාය අපිව හම්බෙන්න ආවා. ෆිට ඔන් කරනවා. ඉතින් ගොඩක් මහන්සි වුණා ඇත්තටම. මොකද අලුතෙන්ම අකිල වෙනුවෙන්ම මහලා හැමදේම යට කෑල්ලත් උඩ කෑල්ලත් දෙකම ඉතින් ඒ මහන්සිය ප්‍රතිඵල පේනවා කියලා ඉතින් මට හිතනවා. ඉතින් දැක්කහම මට හිතෙන දේ honestly. ඉතින් thank you චමින්ද අයියා, thank you ධනංජය අයියා හැමදේටම. පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. අර අපි තව බැලුවා මේ චමින්ද අයියා හම්බෙන්න ගියාට පස්සේ තමයි ඒක මේ දැන් බැලුවේ අර ඇඳුමේ හැඩය සහ අපි විවිධ ආයතනවල එහෙම බලලා ඊට පස්සේ බැලුවාම හරියටම නීට්නස් එක ලස්සන පිළිවෙල බලපුවාම චමින්ද අයියා සෑහෙන ලොකු ජොබ් එකක් කරනවා. ඉතින් අපි හිතුවා මේ මෙහෙම කරන්න ඕනේ කියලා. මොකද ඒක තමයි මුගක් ප්‍රතිචාරයක් තිබ්බා. අපි දැක තියෙන නීට්ම ඩ්‍රෙසින් තිබ්බේ අයියට. හොඳයි. අපි රයිනි සහ අකිල වෙනුවෙන් මම හිතන්නේ බොහොම සුන්දරට විවාහයක් වුන් ළඟා කරගත්ත නිසා තමයි ඒ දේවල් අපිට අද දවසේ දකින්න ගමන් ඔබ වෙනුවෙනුත් ඔබේ මංගල උත්සවයේ ලස්සන එකක් කරගන්නට මම හිතන්නේ මේ මංගල විශේෂාංගෙන් අත්වලක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. චමින්ද ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අයිබන් කියලා සමුදෙනවා. ආයෂා ඔය පැත්තට එනවා නැවත වතාවක්. මේ පැත්තට සමුදෙන්න තවත් ටිකක් වෙලාවක් රඳවා ගන්න හිතනවා. මොකද ධනංජයගෙන් දැනගන්න ඕනේ සාම්ප්‍රදායනිකව උඩට මනමාලයක් විදිහට රයිනිම උදැසන කාලයේදී සරසුවට පස්සේ changes තිබුණා. going away එකේ බොහොම ලොකු වෙනසක් අපි දැක්ක. අපිට කියන කොහොමද හැදගන්නේ කියලා. ඔව් going away එකේදී රයිනිට රෙඩ් ඩ්‍රෙස් එකක් තමයි නිර්මාණය වුණේ. ඇත්තටම මංගල ඇඳුම් සියලු දේ නිර්මාණය වුණේ මගේ මවගේ අතින්. ඒ වගේම going away ඩ්‍රෙස් එක නිර්මාණය වුණේ චරිත් විජේසේකරගේ අතින්. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ මතක් කරන්න ඕනේ අපි මුල් ඇඳුම ගැන කතා කරා. ඇත්තටම මම ලංකාවේ දැකපු ලස්සනම මුල් ඇඳුම දැක්කේ මෙච්චර ශේෂ්ත්‍රයේ ඉඳලා රයිනිගේ වෙඩින් එකේදී තමයි. ඒ කිව්වා වගේ ඔන්න කලර්ස් අප් අකිල. මොකද කොච්චර ලස්සන ඇඳුමක් නිර්මාණය වුණත් ලස්සන ඇඟකට වැටෙන්නේ නැත්නම් වැඩක් නෑ. ඒ වගේ මේ නිර්මාණකරුවව මම දැනගෙන හිටියේ නෑ. මං හොයා හිටියේ. මං අද තමයි දැන් දැනගත්තේ. ඉතින් ඇත්තටම එයාට හැඩ්ස් ඔෆ් කරන්න ඕනි. එවැනි සුන්දර නිර්මාණයක් කිරීම ගැන. මොකද අපි අතීතයේ රූපරාමු වල චිත්‍රවල දකින්න දේ ම ඒ විදිහටම ඒ හැඩේ අරගෙන කළා තිබ්බා. මම මේක ලංකාවේ මම මේ ශේෂ්ත්‍රයේ අවුරුදු 17 මම ඒ අවුරුදු 17ටම දැකපු ලස්සනම මුල් ඇඳුම කියලා කිව්වොත් නිවැරදි. ඉතින් ඒ නිර්මාණකරුට මගේ මේ මම ආචාර්යය පුද කරනවා. මොකද මම මෙච්චර ශේෂ්ත්‍රයේ ඉඳලා ඒ මම දැකපු හරිම මුල් ඇඳුම හැඩේ අරගෙන තිබ්බා. ඉතින් ඒකත් මම මතක් කරගන්න කියලා විශේෂයෙන්ම මට ඒක කියන්න ඕනි වුණා. going away එකේදී මේ නිර්මාණය කරපු රතු ගවුමට මොකද අපිට ඉතාමත් සුළු වේලාවක් තිබ්බේ රයිනිගේ මංගල ඇඳුමේදී චේන්ජ් කරන්න. ඉතින් විවාහ මංගල උත්සවයේදීත් බොහෝ පිරිසක් හිටපු නිසා ඉතාමත් සුළු කාල වේලාවක් එක්කලා ලස්සනට අපි ලූස් එයා සෙටින් එකක් එක්කලා ලස්සන going away change එකක් කරා. ඒකෙත් ලස්සන මල් කලඹක් ප්‍රභාත් විජේසුන්දර විසින් නිර්මාණය කරලා දුන්නා. ඉතින් එයා අපි මේ වෙලාවේදී එයාවත් සිහිපත් කරන්න ඕනේ. මොකද මේ විවාහයක විශේෂ අංගයක් තමයි මේ මල් කියන දේත් ඇඳුම් කියන දේත්. මේක මේ එකතුවක සංකලනය තමයි අපිට රායිනි වගේ සුන්දර මනාලියක් බිහි කරන්න පුළුවන්. පුළුවන්කමක් ලැබුණේ. එහෙමනම් ගොඩක් වෙලා අපිත් එක්ක එකතු වෙලා හිටියා රායිනි අකිල නේද? ඔය දෙන්නගේ විවාහ උත්සවයේ වීඩියෝ කරණය, වීඩියෝග්‍රැෆි, ෆොටෝග්‍රැෆි මේ පැත්තෙන් සහයෝගය ලබා දුන්නේ දනුෂ්ක සේනාධීර. අපිට කියන්න කොහොමද මේ විවාහ උත්සවයේ මේ සියලු දේ අපි දැන් කතා කරන්නේ ලස්සන සොඳුරු යෝලක් ඔන්න අතට ලැබෙනවා. කොයි වගේ ලොකේෂන්ස් වලද කොයි විදිහටද ඔයා මොන වගේ ටෙක්නික්ස් පාවිච්චි කරලාද මේ විවාහ උත්සවයේ ඇල්බම් එක මේ හැමදේම ප්ලෑන් කළේ? රායිනිමයි අකිලමයි හමුණ කාලෙම අපි ඩේට්ස් දෙකම ප්ලෑන් කරා. ෆස්ට් ඩේ එක ඇත්තටම රායිනිගේ තිබ්බ දනුෂ්ක ඔයාගේ කැමැත්ත අනුව හැමදේම ඔයාට කැමති විදිහට ඔයාගේ ෆ්‍රීඩම් එක අරගෙන ෂූට් කරන්න කියලා. මට ලොකු වගකීමක් තිබ්බා. මොකද අවසානයේ ඉතුරු වෙන්නේ මේ ඇල්බම් එක සහ වීඩියෝ එක විතරයි. ඉතින් මේ හැමෝගෙම තියෙන මහන්සිය මේ හැම දෙයක්ම මම කැප්චර් කරගන්නවා. ඉතින් ෆස්ට් ඩේ අතරම රෝමන් තීම් එකකට තමයි අපි ප්ලෑන් කරේ. මරිනක්කත් එක්කත් කතා කළා, ડોක්ටර් නාමල් බාලචන්ද්‍රත් එක්කත් මීටින් එකේදී කතා කළා. මොකද ලොකු දික ඩ්‍රෙස් එකක් තිබ්බා ලස්සන එකක්. ඉතින් අපි ඒකට උඩට ටිකක් රෝමන් ස්ටයිල් එකට තමයි, ඒ කියන්නේ වෙස්ටර්න් ස්ටයිල් එකට තමයි ෂූට් කරේ. ඉතින් රායිනිගේත් අකිලගේත් සහ බ්‍රයිස්මේඩ්ලගේ බේස්මන්ලගේ මේ හැමෝගෙම හෙල්ප් එක මට ගොඩක් chance එකකට තිබ්බා මේ ෂූට් එක කරගෙන යන්න. සෙකන්ඩ් එක ගැන කතා කරොත් fully traditional. ඒ කියන්නේ හැම එකම අප්ඩේට් වෙලා තිබ්බේ. ඒ කියන්නේ ෆොටෝ ස්ටයිල් එක, වීඩියෝග්‍රැෆි මේ හැමදේම fully traditional ස්ටයිල් එකට simple shots, ඒ කියන්නේ කපල් එක ඉන්න විදිය මේ හැම දෙයක්ම. ඉතින් ඇත්තටම ධනංජයට මම තෑන්ක්ස් කරන්න ඕනේ. ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට ඒ දේ ලස්සනට හිතේ නිදහසින් කරන්න වෙන්නේ ලස්සන බ්‍රයිට් කෙනෙක් හිටින්. ඉතින් ෆස්ට් ඩේස් ලස්සනයි, සෙකන්ඩ් ඩේස් ලස්සනයි. ඒ වගේම නිලම ඇඳුම් කරපු අයියට අපි සෙකන්ඩ් ඩේ එකේ ඇත්තටම අපිට ගොඩක් ෆ්‍රීඩම් එක තිබ්බා. පැය 3ක් විතර කාලයක් තිබ්බා ෂූට් කරන්න. ඉතින් බෙස්මන්ලා බ්‍රයිස්මේඩ්ලා මේ හැමෝගෙම නැචරල් මූමන්ට්ස් මම කැප්චර් කරා තා ෆොටෝග්‍රැෆර්ස්ලා දෙන්නෙක්ගේ හෙල්ප් එකත් එක්ක. ෆන්ක්ෂන් එක ගැන කතා කරොත් රායිනි කියලා තිබ්බේ ගොඩක්ම ඇවිල්ලා ගෙස්ට්ලාට ඩිස්ටර්බ් වෙන්නේ නැති වෙන්න රිලැක්ස් එකේ ෂූට් කරන්න කියලා. හරිද? ඉතින් ඒ වගේම ෆොටෝග්‍රැෆර්ස්ලා 5 දෙනෙක් විතර යූස් කරලා මම ඒ දේත් කරා. හරි. එමනම් ගොඩක් ස්තුතියි අපිට මේ දේවල් පැහැදිලි කරාට. ඒ වගේම තමයි මට තව දෙයක් අහන්න ඕනේ අකිලගෙන්. දැන් ඔන්න රයිනි නාවෙනවා අකිලගෙන් අහන්න ඕනේ කම. මොකද රයිනි ගොඩක් අපිත් ගරු කරනවා කියලා කිව්ව මේ සාම්ප්‍රදාය අනුකූලව හෙළකුල සිරිතට අනුව එදා දවසේදී ධනංජය අතින් මේ විදිහට හැඩගැන්වෙච්ච ගමන් තරුණ අය විදිහට අපිටත් බොහොම ආඩම්බරයක් තියෙනවා මේ දේවල් වලට මේ ගරු කරපු එක ගැන. දැන් එයාටත් ඒක නුපුරු දෙය කියලා කිව්වනේ. අකිලට මොකද දැනුනේ ලස්සන තැල්ලකින් පළඳලා මේ වගේ දෙයක් අමුතුම දෙයක් නේ. කොහොමද රයි ඉස්සරහට එනකොට මොකද එකපාරට හිතුනේ? මම මොකක් ආසයි හිතුණා. ඒක තමයි ඉතින් කියන්න තියෙන වචනේ. මම දැක්කා හුඟක් සන්තෝෂයි හිතුණා. මම දැක්කේ අපේ ෆොටෝ ෂූට් එකට ගියාම රයින්ලා ෂූට් කරනවා. අපි යනකොට ධනුෂ්ක කිව්වා එන්න එපා එන්න එපා. ඒ කියන්නේ වෝල් එකකින් කව වෙලා තිබ්බේ. يعني එයාටත් ඕනලා තිබ්බේ මට අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කොහොමද එන්නේ කියලා බලන්න. ඉතින් දැක්කා මට උගක් ආසයි තුන ආඩම්බර හිතුණා. ඒ වගේම තමයි දැන් අපේ ඕනම යුවතියක් මම දන්නවා විවාහයේ තමන් බ්‍රයිඩ් කෙනෙක් වෙන දවසට මාස ගානකට කලින් ඉඳලා දරංචේ දැන් මේවා ප්ලෑන් කරන්නේ ෆේෂල්ස් කරා අරම මේවා කරා කියලා. හැබැයි මම දන්නවා මෙයා මොනවද කළේ කියලා. රයිනි කරලා තියෙන්නේ බොහොම ලස්සන හාපැටව දෙන්නෙක් අරගෙන ඒ දිනට හොඳට සාර්ථක කරලා දැන් හාපැටවගේ තවත් පැටව ඇවිල්ලා තිනවා. ඉතින් ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නගේ ජීවිතෙත් බොහොම ලස්සන ජීවිතයක් වෙන්න. අපි කියමු නව වසරේ 2017 වසරේ අලුත බඳපු ජෝඩුවගේ බලාපොරොත්තුත් අපි කැමති දැනගන්න. සංගීතයේ පැත්තෙන් වෙන්න පුළුවන්, යුග ජීවිතයේ පැත්තෙන් වෙන්න පුළුවන්. එකක් ඉතින් අනිවාර්යයෙන්ම සාර්ථකව ජීවත් වෙන්න කාටවත් කරදරයක් නැතුව. ඒකත් එක්කම දැන් මෙගා ස්ටාර්ස් එකක එකතු වෙලා ඉන්නවනේ මම. ඉතින් මෙගා ස්ටාර්ස් එක දිනන්න තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව. ඔක තමයි මගේ බලාපොරොත්තුව. මේ වගේ බලාපොරොත්තු. එහෙනම් ඒ බලාපොරොත්තු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන මුළු හදවතින්ම ගොඩාක් ස්තුතිවන්ත වෙන ඕන වින්දනයේ උදෑසන අලුත් වෙලා සිකුරාදා වින්දනයේ උදෑසනෙන් මේ ආකාරයෙන්ම සුවිශේෂී වූ විවාහ උත්සවයේ අසිරියක්. ඒ වගේම ඔබ කැමති ඔබ ජනප්‍රිය චරිත අපි හිරු ටීවී මැදිරියට කැඳවන්නට බලාපොරොත්තු වෙනවා. දිගින් දිගටම මංගලම් විශේෂාංගයත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ධනංජය ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ආයිබෝන්. සුබනවසරක්. සුබනවසරක්. ධනුෂ්ක ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ විවාහ උත්සවයේ සියලු ඡායාරූපකරණය, වීඩියෝකරණය මේ සියලු දේ සිද්ධ වුණේ ඔබ අතින්. තව තවත් ඉදිරියට මෙවැනි වෙනස් වූ වැඩ කරන්න ඔය අතට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අතට නෙමෙයි ඇත්තටම ඇහැටනේ. විශ්වාස එකට. ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයිබාන ප්‍රතික තුනට. ඒ වගේම අනිත් අතාවක් අපි ස්තුතිවන්ත වෙනවා ඔය දෙන්නට. ඔය දෙන්නගේ ජීවිතයේ සියලු ප්‍රාර්ථනා යාකරින් මිෂ සිද්ධ වෙන්න. අර දෙන්න තුන්දෙනා වෙලා ඉදිරියේදී ඒ දේවලුත් හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමනම් මංගලම් විශේෂාංගයත් දෙන අදට සමගෙන යනවා. ලබන සතියේ නොවැරදිවම එකතු වෙලා ඉන්න. හරියටම 9:00 මාට මංගලම් විශේෂාංගයෙන් තුලින් මම තානියත් ඔයගොල්ලන්ගේ හමුවට එනවා. අයිබෝන් සුබෝදෑසනක් ජයග්‍රහයි දවසක් ප්‍රාර්ථනා කරනවා 2017 අවුරුද්දේ හිරුයිතරුයි පළමු වැඩසටහන ඇත්තෙම මාදවි මේ අපේ ජීවිතයේ යම් කිසි කෙනෙකුට අසනීපයක් එහෙම වුණාම බේත් හේත් තියෙනවා. නමුත් මේ මානසික පීඩනයකින් ඉන්න පුද්ගලයෙකුට එහෙම නැත්නම් දුක කඳුල්ල සතුට අතරේ මේ ගෙවන ජීවිතයේ යම් කිසි කෙනෙකුට යම් තැනකදී සංගීත රටාවක් ඇහෙද්දී ගීතයක කොටසක් ඇහෙද්දී අපේ මනස කොයිතරම් වෙනස් වෙනවද? සබදාහම අපිට පුරුදු කරලා තියෙන ඒවා. ඒක නිසානේ සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියලා. අපි ඕනෑම කෙනෙකුට තේරෙන භාෂාවක්. ඒ හැඟීම් අපි හැමෝගෙම හිතට දැනෙනවා තාල රටා නාද රටා තුලින්. ඔව් ඇතම මේ වාසනාව තියෙන්න ඕන දැන් අපේ රටේ ජනගහනය ගත්තහම ගායක ගායිකාව ඉතාමත් අතලොස්සයි ඉන්නේ. වාසනාව තියෙන්න ඕන ජනතාව අතර ජීවත් වෙන්න. එවන් වූ ගායිකාවකට අපි ආරාධනා කරා. උරේෂ් ආරවිහාර. උරේෂ් ආරවිහාර. ආයිබෝවන්. මම හිතන්නේ මේ වසරේදී ඔබ සහභාගී වෙන පළමුවැනි සජීවී වැඩසටහන. ඒ වගේම අපේ මේ වැඩසටහනටත් පළමුවෙන්ම ආරාධනා ලබන්නේ ඔබ. ඉතින් සතුටුයි. දැන් උරේෂා දැන් මේ බැරෑරුම් ප්‍රශ්නයක් අහනවාද කියලා හිතන්න එපා පටන් ගන්නවා. දැන් මේ අපේ ජීවිතවල අපි හිතනවා මම මෙතන ඉන්න ඕන. දැන් ඔබ 2016 අවුරුද්දේ හිටියා ගත කරාද 2017 නම් උරේෂාට හිතනවාද මට ලැබිය යුතු තැන මම ඉන්නවා කියලා හිතනවාද මේ සංගීත දිවි? මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි මගේ ඉලක්කය තව ඉදිරියට තියෙන්නේ. ඒ වෙනුවෙන් මම වැඩ කරනවා. සහ මම ගොඩනගාගත්ත යම් කිසි ස්ථාවරයක් තියෙනවා. ඒ ස්ථාවරයේ සිට මට අවශ්‍ය ලක්ෂ්‍ය කරා මම යනවා. ඔව් ඒක නිසා වෙන්නේ පිටම වසර ගණනාවක් තිස්සේ දක්ෂතම සිනමා ගායිකාව පසුබිම් ගායිකාව විදිහට සම්මානනයට පාත්‍ර වුණේ. ඒ වගේම හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් පළමුවැනි සම්මාන උළෙලෙත් හොඳම දක්ෂතම ගායිකාව බවට පත් වුණේ ඔබ. උරේෂා අපිට කියන්න දැන් මේ අපි මේ ගායන ශාස්ත්‍රය ගත්තාම උරේෂා විවිධ හැකියාවන්ගෙන් ගායක ගායිකාව බිහි වෙනවා. දැන් පවුල් බස්මේ බලපාන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ අධ්‍යයනය කටයුතු බලපාන්න පුළුවන්. සහජ දක්ෂතා මේවා බලපාන්න පුළුවන්. ඔය ඒ වගේ උරේෂ් අපිට කියන්න ගායිකාවක් විදිහට ඔබ හිතන්නේ හොඳ තැනකට එන්න තමන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න මොනවද මූලිකව බලපාන්නේ? මම හිතන්නේ හැමදේම බලපානවා. ඇත්තටම මට සහජ හැකියාව තමයි මගේ. ඉතින් මගේ මුලින්ම මගේ සහජ හැකියාව හඳුනගන්නේ මගේ දෙමව්පියන්. ඉතින් විශේෂයෙන්ම තාත්තා තමයි මගේ මවසාපියා දෙන්නම මගේ හැකියාවන් දැකලා තාත්ත මේ ශේෂත්‍රයේ ඉන්න දැවන්ත කලාකරුවෙක් විදිහට ඔහු මාව මේ ගමන ආරම්භ කරනවා. ඔහු තමයි මගේ මූලික අඩිතාලම තබන්නේ. ඉතින් ඒ කියන්නේ ඔහු තමයි මාව මුලින්ම සංගීතයට සුජාත අත්තනායක මහත්මිය යටතේ සංගීතයට මාව යොමු කරලා මාව මේ ගමන සෑහෙන දුරක් ඔහු තමයි එක්කන් එන්නේ. ඉතින් මගේ හැකියාවෙන් සහ මගේ කැපවීම උනන්දුව සහ මගේ වාසනාව සහ මගේ සංගීත දැනුමත් එක්ක මම මේ ගමන එතනින් එහා යන්න දැන් තනින් මගේ ගමන ඉදිරියට අරන් යනවා. මට සෑහෙන කාලයක් ඔහු මම ස්ථාවරයකට එනකම් ඔහු මගේ පස්සේ මදටත් ඉන්නවා මගේ සෙවණැල්ල වගේ. ඉතින් නමුත් එක තැනකදී ඔහු මට මගේ ගමන තනින් අරන් යන්න ඉඩ ලබා දෙනවා. ඒ කියන්නේ ඒක මගේ හැකියාව වාසනාව ඒ හැමදේම. ඒක මම අතෑරියොත් එතනින් ඉවරයි. හොඳයි. ඉතින් දැන් ධර්මශ්‍රී වික්‍රමසිංහ ඔබේ පියා හැමෝම හඳුනන නිවේදකයෙක්නේ. ගායකයෙක් ඔබ ගායිකාවක් වුණාට ඔහු නිවේදකෙක්. ඔබට අත දෙන්නේ ඔබට මඟ පෙන්වා දෙන්නේ ඔහුගේ ප්‍රවීණත්වයත් එක්කම. උරේෂාගේ ආදරණීය පියාණන් ගැන දැන් තාත්තා ගැන කතා බහ කරද්දී දුවෙක් විදිහට දැන් විවාහයට පත් වෙද්දී ඒ මොහොත ඒ ගිලිහී යෑම තාත්තට දරා ගන්න බැරි වෙන්නේ නැති. මොකද ඒ වටිනාකම තාත්තා දන්න පුංචි කාලේ ඉඳන් දරුවෝ හැදුවේ මෙහෙමයි කියන්නේ. ඒ හැඟීම පිට කරේ මොනවගේ තාත්තා? තාත්තට දුකයි. ඉතින් සාමාන්‍යයෙන් ඒක ඕනම තාත්තා කෙනෙක්ට ඇස්වලට කඳුළු වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ තාත්තට වඩා ඒක මට දරා ගන්න අමාරුයි. මොකද මම දෙමව්පියන් එක්කම හැදිච්ච කෙනෙක්. අදටත් විවාහ වුණා කියලා ඉතින් ගොඩක් වෙලාවට මගේ දෙමව්පියන් එක්කම තමයි මම ඉන්නේ. ඉතින් ඒ නිසා මට තමයි ඒක දරා ගන්න ගොඩක්ම අමාරු වුණේ. දෙමව්පියන් කොහොම හරි ඒ දේවල් දරා ගන්නවා. හැමතිස්සෙම දරුවන් වෙනුවෙන්ම කැපවුණු දෙමාපියන් තමයි මට ඉන්නේ. ඉතින් ඒක මං අද මගේ දරුවා බලාගන්නෙත් මගේ දෙමාපියන්. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් ඕනම පියෙක් තමන්ගේ දියණිය විවාහ වෙලා යන දවසට ගොඩක් වේදනාවෙන් ඉන්නවා. ඉතින් ඒක මම දැක්කා. සහ මට ඊට වැඩිය ලොකු වේදනාවක් ඒක මට. ඉතින් ඒක අද වෙනකොට ඉතින් මගේ බබත් එක්ක මගේ දෙමාපියන් එක්ක මම කියන්නේ මගේ සැමියා විදේශගත වෙලා ඉන්නේ. ඒ නිසා මං කොහොමත් මගේ දෙමව්පියන් එක්ක තමයි මේ කාලේ ගත වෙන්නේ. සගා දැන් මේ බුන්කා සම්මානයෙන් පවා පිදුම් ලැබූ මේ දක්ෂතම ගායිකාවක් මැදිරියේ තියාගෙන සින්දුවක් අහන්න නැතුව ඉන්නකොට නිකන් මදිකමක් වගේ දැනෙනවා. ඔව් ශාලක සූදානම් වාදනයට අපි ආරාධනා කරනවා ඊළඟ ගීතයට උරේෂා. Duy ôm koi soi den jeevithe maha puduma kaviyaki karunu beri paadam Duy ôm koi Duy ôm koi soi den jeevithe maha puduma kaviyaki karunu beri paadam Duy ôm koi soi den මේ ගීතය අලුත්ම ගීතයක් දැන් තමයි බලාගත්තේ. මේ විශේෂයෙන් කියනකොට මොකද මම මේ වසර මගේ පහුගිය වසර අවසානයේ ඉඳලා මේ වසරත් එක්ක ගත්තාම මේ මගේ ගායන ජීවිතේ වැඩියෙන්ම අලුත් ගීත ගායනා කරපු වසර. ඇත්තටම ගොඩක් අය මගේ රසික රසිකාවන්ගෙන් චෝදනාවක් තිබ්බ චිත්‍රපටි ගායනයටම කොටු වෙලා කියලා මම. ඉතින් මට පසුගිය වසරේ ඉඳන් මේ වසර දක්වාම විශාල වශයෙන් හොඳ නිර්මාණ රැසකට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. ඒ වගේ නිර්මාණයක් තමයි මේ ගීතය රවි සිරිවර්ධන කියන ප්‍රවීණ ගීපද රචකයා රචනා කරපු දර්ශන වික්‍රමතුංග සංගීතවත් කරපු ගීතයක් ඉදිරියේදී අහන්න දකින්න ලැබෙයි. ඉතින් ඒ වගේම තවත් දර්ශන රුවන්දිසානායක විසින් නිර්මාණය කරපු තමිලිනි වෙනුවෙන් ගායනා කරපු ගීතයක් තියෙනවා මගේ සිංහල සහ දමිළ කියන භාෂා දෙකෙන්ම. ඉතින් ඒ වගේ තව සුරේෂ් මාලියද්ද සංගීතවත් කරපු ඒ වගේ ගීත කීපයක් ඉදිරියේදී අහන්න දකින්න ලැබෙයි. උරේෂ් අපිට කියන්න දැන් මේ කාලවකවානුව වෙද්දී උරේෂාගේම ගීත කීයක් විතර මේ වෙද්දී නිර්මාණය වෙලා ඉවරද? අලුත් ගීත ඇත්තටම මම හිතන්නේ 10කට කිට්ටු වෙන්න නිර්මාණය වුණා. සම්පූර්ණම ගීත මේ ගායනා කරන ආරම්භ කරපු කාලේ ඉඳන් දල වශයෙන් අපිට කියන්නේ චිත්‍රපට ගීතත් එක්කම මම හිතන්නේ 500කට කිට්ටු වෙන ගායනා කරලා. හරි. දැන් මේ දැන් ගායකයෙක් හෝ ගායිකාවක් ගීත ගායනා කරනවා. ඒ ගායනා කරන ගීත සමහරකට රචකයෙක්ගේ අත්දැකීමක් වෙන්න පුළුවන්. නැත්නම් අර අපි කියන්නේ පෙරහැර දිහා බලන ඉඳලා ඒ අත්දැකීම කියනවා කියලා. එහෙම දෙයක් වෙන්න පුළුවන්. සමහරකට තමන්ගේ අත්දැකීම වෙන්නත් පුළුවන්. ඔය ගීත අතරේ ඔබේ ජීවිත අත්දැකීමක් කොතනකවත් නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. මේ හැම ගීතයකම නොවුනත් සමහර ගීතවල ඒ තියෙනවා අපේ අත්දැකීම් තියෙනවා. ඒක අපේ අත්දැකීම් වලට පත් වෙනවා ගායනාවෙද්දී. ඒ අර්ථයත් එක්ක සමහරක් වෙලාවට මේ අපේ ජීවිතේ යම් යම් කාලේ මේ වගේ ගෙවුණා කියලා මතක් වෙනවා. ඉතින් එතකොට ඒවා අපේ අත්දැකීම්. කොච්චර අලුතින් උරේෂා රවි හාරිගේ ගීත ඇහුණත් ඒ හඬ නැවත නැවතත් ඇහුණත් අපිට එපා වෙන්නේ නැහැ. අලුත් වෙනවා නැවත නැවතත් හැම ගීතයක් එක්කම අලුත් වෙනවා ඔබේ හඬ. නමුත් මට නම් අවංකවම අර මුලින්ම හිච්ච උන්නායක ගංගාවක ගීතය තාමත් මතකයි. ඒ හැඟීමත් එක්කම අපේ ළමා කාලයේ ගෙවුණේ ගීතයත් එක්ක පුංචි කාලෙදිම ඇහිච්ච ඒ ගීතේ මතකයි. මම ආසයි ඒ ගීතෙන් පොඩි කොටසක් අහන්න. අපිට සංගීතය සැපෙව්වත් කමක් නැහැ. නැත්නම් ඒක පොඩි කොටසක් කියන්න. මගේ ඉල්ලීමක්. නිකන් කමන්නේ වචන ටික හරි කමන්නේ උරේෂා. උන්නායක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ Kumar හිරුතර වැඩසටහනට අපේ ආරාධනාව පිළිගත්තේ උරේෂා රවිහාරි. මට කියන්න දැන් අවසාන වශයෙන් උරේෂා දැන් අපේ ජීවිතය අපි මේ ගෙවන ගමනේ බැඳීමක් අපි යන්නේ දැන් විවාහ වුණාට පස්සේ Tamanට ප්‍රසංග වලට සහභාගී වෙද්දී වැඩසටහන් වලට යම් යම් සීමා කම්පැනි විලා තියෙන්නේ. පොඩ්ඩක්වත් නැහැ. ඇත්තට මම ඒ ගැනත් විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ පියා වගේම මට පුදුමාකාර සහයෝගයක් දෙන ඔහු වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙක්. නමුත් ඔහු මට පුදුමාකාර විදියට මගේ සංගීත වැඩකටයුතු වල සමහරක් වෙලාවට බොහොම කැපවීමෙන් මටත් වඩා කැපවීමෙන් ඔහු මට මගේ දේවල් වල සහයෝගය ලබා දෙනවා. දැන් විදේශගත වුණත් මාව ගොඩක් දේවල් වලට ඔහු උනන්දු කරනවා. නව නිර්මාණ මෙන්න මේ වගේ එකක් දැන් ඔයා කියන්න අවශ්‍යයි මේ වෙන නිර්මාණයක් කියලා. ලංකාවේදී මාව ප්‍රසංග වලට එක් කරගන්න යන්නේ ඔහු. ඉතින් මගේ දරුවටත් මටත් බෙහෙවින්ම ආදරය කරන හොඳ සැමියෙක්. එතකොට දැන් ඔබේ ඉදිරි පරම්පරාවට ඔබෙන් ලැබෙන දායාදේ ඔබේ පුතා. පුතා කොහොමද සංගීතයට දක්වන ආසාව? මං හිතන්නේ ඔහු මට ලැබෙන්න ඉන්නකොටත් මගේ කුසේදිත් ඔහු මගේ ගීතවල ප්‍රතිචාර දක්වලා තියෙනවා. නමුත් ඔහු ඒ කියන්නේ ගීතයක් හඳුනගන්න කියලා කියනවත් බැරි වයසක මට ඒ කාලේ සංගීතය ගැන කිසිම හැඟීමක් නැහැ. ඔහු අවුරුදු 3 ඉඳලා මගේ හඬ ඇහෙද්දි වෙන හඬවල් එක්ක ඔහු දන්නවා මගේ හඬ හඳුනගන්න. ඉතින් ඔහු සංගීතයට ගොඩක් කැමති. ඔහුට ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් බලමු නේද? මම ආසයි ඔහු සංගීතයට සම්බන්ධ වෙනවා නම්. හරි. ඉතින් අපි කාල වේලාව මොන තාක්ෂණික ක්‍රමවේද ආවත් නවත්තන්න බෑ කියලා දන්නා. උරේෂාට සමු දෙන්න වෙලා ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි අද දවසේ වින්දනීය උදෑසනින් සමුගෙන යන්න ඕනි සගා. නමුත් අපිට බොහොම සන්තෝසයි අද දවසේදී උරේෂා රවිහාරි අපේ ආරාධනෙන් මේ මැදිරියට හිරුයි තරුයි සරසන්නට පෑයුවාට තරුවක් වෙලා. ඉතින් මොකද කියන්නේ සගා? ඔව් අපි සමුගන්නවා. තවත් ගීතයකට ආරාධනා කරන ශාලෝක බොහොම ස්තුතියි. අයිබෝන් කියලා ඔබට සමුදෙනාම තවත් ගීතයක් උරේෂාගේ ඔබ වෙනුවෙන් ඉතුරු වෙලා තියෙන. ඉතින් අපි සමුගත්තත් නිරන්තරයෙන් හිරු ඔබේ හදවතේ ඉන්නවා. හිරු ටීවීත් එක්ක බැඳිලා ඉන්න කියන මතකය අවදි කරමින් සතියන්තේ ඔබට ජයග්‍රහය ළඟා වෙන්න කියලා මතක් කරනවා. අපි සමුගෙන යනවා වින්දනීය උදෑසනින්.